말생에 지혜를마 사체했다니까 그래야 가감 시드했네 말생에 오네 에파감 안와이 에 그야카라감 니사타마 말생 지웠더니 ये क्रियाकार काम सिद्ध वेन्नी मन शंकरण सचेतन तमंगे ओने एपाक इटकान मिनसु ओने काम संबंधी वेसेने तमंट कमति देवल लबागा पौतागरण संबंधी मिनसु क्रियाकराने तमंट इपा देवा दंट तीर अयंकर नतिकर मतुट अतिम वाला चेतनावे मे पील बंदव मनुष्य क्रियाकार विधवांधु दी सचेतन क्रियाकार मनुष्यंकराने मूलिक वशे तन्हाव पदन करगण ये क्रियाकार त्रिविधाकार क्रियाकार वचने के क्रियाकारक हा खाएं के क्रियाकारकटी कायिक वाचिक मानसिक क्रियाकारक सचेतनिक मनुष्य क्रियाकारक अभी किया मे क्रियाकारक निशा तमा तिरसुंगे मनगत जीवते मिनसु अद भौतिकोशन मे दीवन तत्ट पत्नी तमंगे ओनका इटकना तमंगे इपाका अयंकर क्रिया कि मिनसा मिनसा भौतिकोशन सपा जीवित कथक पूर्वंग तीर एवं नाट ये निशा मिनसा मानसिक वशेम नोय आतति वर्ट नोय पीडा वर्ट पाजन वेन भाव अपि अद्दकीमें दान्न बुधांधुरु होया गत्ते मे जीलम क्रियाकारं कामल पदनम मानसिक क्रियाकारकं मानसिक क्रियाकारं वल पदनम तन्नाव केन मूलधर्मी तन्ना केन वचने हदिला तियेन्ने तृष्णा केन पाली वचने संस्कृत वचने ये संस्कृत वचने मूलिक तेरमतमा पिपासे एवं बुधाद्रो एन हदागत तन्हा के वचने युदागत्ते मानसिक पिपासे दक्वान ये पिपासे ग्रंथमा मित कथा कले पिपासे के मानसिक ओनेकम एक धनात्मक वेन पुरा ऋणात्मक वेन पुरा ऋणात्मक वेनकोट ए इपाक हंधुना ओनेक हंधुना इपाक वसे ए इपाक ओनेक पदन मूलिक वसे ओनेक तमाम कमदेव लबागा पवत्तगा त्यागा पाचिकरा भावताकरा तीन ओनेक इपाक
ඒවා අයින් කරගන්න තියෙන කැමැත්ත. ඒ නිසා දෙකටම පදනම් වෙන්නේ කැමැත්ත ඒ කැමැති කම් වලට පදනම් වෙන්නේ තෘෂ්ණාව කිල් පිපාසය ඕනකම. ඒක මානසික වශයෙන් බලනකොට විද්‍යාත්මක බලනකොට විද්‍යුත් චුම්බක ක්‍රියාකාරීත්වයක් කාන්දම් ක්‍රියාකාරීත්වයක් ඒ විද්‍යාවේදී ඒ කාන්දම් ක්‍රියාකාරීත්වයේ ආකර්ෂණය හා විකර්ෂණ වශයෙන් දක්වනවා ඉංග්‍රීසියෙන් ඇට්‍රැක්ෂන් රිපල්ෂන් කියලා දක්වනවා ඒ ක්‍රියාකාරීත්වය තමයි අපි මූලික වශයෙන් දැනගන්නේ අපේ කැමැත්ත වශයෙන් හා අකමැත්ත වශයෙන් කැමැත්ත කියන්නේ හිත කාන්දම් වලින් චිත්ත කාන්දම් වලින් යමකට යම් කිසි නිමිත්තකට ඇදෙන ගතිය. අකමැත්ත කියන්නේ චිත්ත කාන්දම් මදි යමක් තල්ලු කරන ගතිය. මේ අදින තල්ලු කරන ක්‍රියාකාරීත්වය නිසා තමයි හිත වෙහෙසටපත් වෙන්නේ. ඒ වෙහෙසටපත් වෙන ක්‍රියාකාරීත්වයේ මූලික ලක්ෂණය තමයි හිත හිතන එක. කැමැත්ත කියන්නේ චිතක් සිටිවිල්ලක්. අකමැත්ත කියන්නේ සිටිවිල්ලක්. කැමැත්ත කියන්නේ ඕනෑ කියලා හිතන එක. අකමැත්ත කියන්නේ එපා කියලා හිතන එක. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මිනිස්සු මානසික වශයෙන් සියලුම දුක් විඳින්නේ මේ ඕනෑකම් නිසා බව. ඒ ඕනෑකම් එපාකම් මිනිසුන්ට ඇති වෙන්නේ නොදැනුවත්. ඒ නොදැනුවත්කම තමයි බුදුහාඳුරු මෝහය කියලා කිව්වේ. කැමැති වෙන ගතියේ තමයි රාගය කිව්වේ. අකමැති වෙන ගතියේ තමයි කිව්වේ දෝෂය කියලා. බුදුහාඳුරුව හිතාගත්තා හොයාගත්තා හිතේ තියෙන නොසැනසිල්ලට නොසන්සුන්කමට දූෂණයට හිත නිතරම දූෂණය වෙනවා දුක්ක කියලා කියන්නේ ඒකයි. හිත ප්‍රකෘතිත බුදුහාඳුරුවගේ ප්‍රභාසරයි කියලා ආගන්තුකේන උපක්කිලිට්ටේ උපක්කිලිතේ උපක්කිලිටෝ කියලා. ආගන්තුක කෙලෙස් නිසා අපිරිසුදු වෙනවා. කෙලෙස් කියන්නේ හිත අපිරිසුදු කරන ධර්මතාවලට හිත දූෂණය කරන ධර්මතාවයට වලට. ඒ ධර්මතාවලින් හිත දූෂණය වීමට තමයි බුදුහාමුදුරුවෝ දුක්ඛ කියන වචනය පාවිච්චි කරේ. තියෙන. ඒ මූලික ක්‍රියාකාරීත්වය බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ තිතස්ස අඤ්ඤතත්ත භවිෂති කියලා. ප්‍රභාස්තර මෙදම් බික්වේ චිත්තං කියලා බුදුහාඳුරු කියේ හිත කියන්නේ ආලෝකයක්. ඒක එක්තරා විදිහක විද්‍යුත් චුම්බක ගිනි පුළඟක්. කාන්දම් වලින් යමක් ස්පර්ශ වෙනකොට ඇති වෙනවා නෙගටිව් පොසිටිව් වලින් ඇති වෙන ස්පර්ශය නිසා ස්පාර්ක් එකක් ඇති වෙනවා. ගලකට ගහනකොට කුළු ගෙඩියකින් ගලින් ගින්දර පිට වෙනවා. ගින් පුළුගු පිට වෙනවා. ස්පාක් වෙනවා. නෙගටිව් පොසිටිව් වාර දෙක එකට එකතු කරලා ස්පාක් එකක් ඇති වෙනවා. විදුලි එළිය කියලා කියන්නේ ඒ වගේ ස්පාක් එකක්. විදුලි කොටුනයි කියන්නේ ඒ බලවේග දෙක කැමැත්ත හා අකමැත්ත සම්බන්ධ වෙච්ච ගමන් ඇති වෙන්නේ ඒ ගින් පිළුගුව. අන්න ඒකට තමයි අපි හිතයි කියලා කියන්නේ ප්‍රභාසරයි කියලා කියන්නේ. හිත කියන්නේ ආලෝක ධාරාවක්. විද්‍යුත් ආලෝක ධාරාවක්. පෘථග්ජන හිත වල තියෙන විද්‍යුත් චුම්බක ආලෝක ධාරාවක්. රාත් වෙනාට පස්සේ චුම්බක ශක්තිය නැති වෙනවා. හැබැයි විද්‍යුත් ශක්තිය පිරුණන් පානකම් ඉතුරු වෙනවා. එයින් අදහස් වෙන්නේ රාත් වෙනාට පස්සේ ඒ හිතේ කැමැත්ත හා අකමැත්ත කියන චුම්බක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැති බව. ඒ වුණාට ඒ හිතේ ආලෝකය පවතිනවා.
ඒක තමා හිතේක තියෙන ප්‍රකෘති ස්වභාවය. ඒ ප්‍රකෘති ස්වභාවය නැති වෙන්නේ. සැනසිලිදායක ගතිය නැති වෙලා හිත ගිනි ගන්න. මේ කාන්ද ශක්තිය නිසා, කාම ශක්තිය නිසා. ඒ කාම ශක්තියේ මූලික ලක්ෂණය තමා බුදුහාඳු හැඳින්වුවේ මුනාන්තිගේ ප්‍රථම දේශනාවේදීම කාම තණ්හා කියලා. මෙතන කාම තණ්හා කියන්නේ පංච කාම වස්තු වලට තියෙන කැමැත්ත. ඕන එකම. ඒ ලබා ගැනීමට තියෙන පිපාසය. සාමාන්‍ය අදහසින් කියන්නේ අස්කන්න ආසාදී ඉන්ද්‍රයන් පිනවීමට තියෙන කැමැත්ත. ඒ පිනවීම එක එක තමන් තෝරාගත් ආකාරයෙන් කරන්නේ මිනිස්සු කැමති වෙන්නේ. දැන් සමහර අය තේ බොන්න කැමති උණු උනේ. සමහර අය කැමති ටිකක් නිවෙලා. සමහර අය කැමති කාට තේ බොන්න තනිකරම. සමහර අය හකුරු කෑල්ලකුත් එක්ක කාට තේ බොන්න කැමති. සමහර අය කිරි තේ බොන්න කැමති සීනි දාන්න නැතුව. සමහර අය සීනි දාලා බොන්න කැමති. ඒක නිසා ඒ කාම තණ්හාව ඇති වෙන ධනාත්මක ආකාරය තම බුදුහාඳුරුගේ භව තණ්හාව කියලා. භවති කියන්නේ පාලි භාෂාවෙන් සිද්ධ වෙයි කියන ක්‍රියාපදය. අදාදෙන ක්‍රියාපදය. ඒ නිසා භව තණ්හාව කියන්නේ සිද්ධ වීමට තියෙන කැමැත්ත. සමහර අය කිරිතේ බොන්න කැමති, සමහර අය කාඩතේ බොන්න කැමති, සමහර අය සීනි දාලා බොන්න කැමති, සමහර අය සීනි නොදා බොන්න කැමති, සමහර අය ඒ වෙනුවට කෝපි බොන්න කැමති, සමහර අය ඒ වෙනුවට රාරක්කු බීර වයින් බොන්න කැමති, සමහර අය නිකම් වතුර බොන්න කැමති, සමහර අය ඇල් වතුරට කැමති, සමහර අය උණු වතුරට කැමති, සමහර අය කූල් කරපු වතුරට කැමති. ඒ නිසා තමන් යමකට කැමති වෙන එකයි කියන්නේ තව දෙයකට අකමැති වෙන එක. යමක් තමන් තියෙන කැමති ස්වරූපයෙන් තියෙන එකට කියනවා කැමති වෙන එකට භව තණ්හාව කියලා. අකමැති ස්වරූපයෙන් නැත්නම් හොඳයි කියලා හිතන එකට කියන විභව තණ්හාව කියලා. ඒ නිසා කැමැත්ත අකමැත්ත දෙකේම තුල තියෙන්නේ මූලික වශයෙන් කැමැත්ත. එකක් සිද්ධ වෙනවට කැමැත්ත, අනිත් එක සිද්ධ නොවෙනවට තියෙන කැමැත්ත. ඒ දෙකම කැමති වෙන්නේ එක්තරා මුලාවකින්. මේම සිද්ධ වුණා සැපෙන් ඉන්න පුළුවන් කියලා. හොඳට ඉගෙන ගත්තොත් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්, හොඳ රස්සාවක් ලබාගෙන කියලා හිතෙනවා. මේ රස්සාවට ගියාට පස්සේ තමයි ඒක තියෙන දුක් කරදර තමන්ට අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ දුක් කරදර වලින් බේරෙන්න ඒක බෙදා හදාගෙන කරන්න කසාදයක් බැඳගත්තොත් හොඳයි කියලා හිතෙනවා. අන්න එතකොට තමයි කසාදේ තියෙන හොඳ නරක හොඳට තේරෙන්නේ. හරි පාළුවේ අපි දෙන්න විතරක් ඉන්නකොට දරුවෝ තියෙනවා හොඳයි කියලා දරුවෝ හදා ගන්න හිතෙනවා. අන්න ඒ වගේ අපේ ඕනෑපාකම් එන්නේ වැඩි දියුණු වෙනවා. ඒක නිසා අපි වේශ මාංශ වෙනවා. වේශ මාංශ කියන්නේ ක්‍රියාකාරකම් කරනවා. ඒකයි මම මුලදිම කිව්වේ සියලුම මනුස්ස ක්‍රියාකාරකම් වලට පදනම් වෙන්නේ ඕනෑපාකම් කියලා. ඒ ඕනෑපාකම් වල මූලික ලක්ෂණ වශයෙන් බුදුහාඳුරුව දැක්වේ තණ්හාව කියලා. ඕනෑකම් හැඳින්වේ භව තණ්හාව කියලා. එපාකම් හැඳින්වේ විභව තණ්හාව කියලා. ඒ දෙකම පොදු හැඳින්වේ ඒ දෙකෙම තියෙන කැමැත්ත. මොකද කැමැත්ත සමන් කැමති විදිහට තමන්ගේ ඉන්ද්‍රයන් පිනවන්න තියෙන කැමැත්ත. අන්න ඒකට කිව්වා කාම තණ්හාව කියලා. මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ඉන්ද්‍රයන් පිනවන්න.
හොඳ දේවල් කරන්නේ නරක දේවල් කරන්නේ හොරකම් කරන්නේ මිනි මරන්නේ ගා බැන ගන්න එයින් යම්කි සතුටක් ලබා ගන්න ඒ වුණාට මිනිසුන්ට අන්තිමට ඒ නිසා විඳින සිදුවෙන දුක් කියන එකයි අපිට අත්දැකීම් වලින් පේන්නේ මේ විදිහට මිනිස්සු ක්‍රියාත්මක වෙනවා තුන් ආකාරික මම්බල් කිව්වාගේ සිතෙන් කයෙන් වචනේ සිතෙන් ක්‍රියාත්මක වුණාම තමයි ඒකට කියන අපි හිතනවායි කියලා අපි කතා කරන්නේ ඒ වගේම ක්‍රියා කරන්නේ ශරීරය ඒ නිසා ජීවත් වෙනවා කියන්නේ සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියා කරන එකට ඒ ක්‍රියාවල් සචේතනිකව සිද්ධ වෙනවා තියෙනවා අචේතනිකව සිද්ධ වෙන දේවල් තියෙනවා එන් ශරීරයේ ලේ ගමන ගමනේ අපි දැනෙම නැතුව සිද්ධ වෙනවා කෑම දිරවන එක කෑම පත්‍යං වෙන එක නොදැනීම සිද්ධ වෙනවා වයසට යන එක නොදැනීම සිද්ධ වෙනවා एवगोतम अपे सितिविल पहालवेगा दंड सितिविल पहालवेन पहालूनाट पास अभी दंड पहालूना के सिति पहाल मूलिक ओमान तम शक्ति तुम्हारे मिनसु हेम सत्म मिनसुवे नितम बेसे तमंगे पंचेन्द्रियां पिनवा ये पिनवेन को सिद्धीन मन इंद्रिय हेकिसा मनुष्य क्रियाकार मौलिक पदन तमा षडेन्द्रिया पिनवी मृतन कमत् अन्न एक तमा तन्ना मूलिक राशि वाशी काम तन्नासी मंकाल योग्यम ඒ කැමැත්ත එක එක කෙනා තෝරාගත් ආකාරයෙන් ඡන්දය කියලා කියන්නේ එකට මෙන්න මේ විදිහට තියෙනවා නම් හොඳයි කියලා හිතන එක අන්නේකට කියනවා භව තණ්හාව කියලා මෙහෙම නැත්නම් හොඳයි කියන එකට කියනවා විභව තණ්හාව කියලා සමහර අය ඇඹුල් තියෙන ගැට ඇඹුවට කැමති ඒගොල්ල කැමති නැහැ ඉදිර නැත්නම් ගැට නම් ඇඹුල් තියෙන නම් හොඳයි කියලා හිතනවා तौकड़े के तेना इधी चम तीन हुदा एक काट नो तीन हुदा इजिल तीन हुदा इजिल नतना हुदने केल ही तेनो मेवागे हुद नरक तोरा गेनी में शक्तिया कप के तीनो है भाई ए शक्तिया अपी तुला क्रियात्मक बेनने मोहे पदनाम करगन धान्यमें सिद्ध बेनो एक मोह किया हिता पाले तरह अभी धान्य में दुख कति धान्यम हेबेना पास अभी धान्य भावना क्रेन्नी मुखद बौद्ध भावना हिते वेन्नी मनोदिका जनगनीम अन्न मनस कार्य के ඒ මානසිකාට සිද්ධ වෙන්නේ හිතක් පහළ වුණාට පස්සේ ඒ විනය තවදුරටත් දියුණු තියුණු වෙනකොට ඇති වෙනකොටම දැනනවා සිතක් ඉපදෙනකොටම තරහ යන්න හදනකොටම දැනනවා දැන් මේ හිතේ ඈත් වෙන තරහ යන්නයි කියලා අන්න එකට කියනවා යෝනිසෝ මානසිකාය කියලා भावना तत्व दुनाम हे हितम दरहाने को नैकेल अन्तुट तरह तीन बाले अड़ीन लोभकम होने मधुरकम होल हिचा क्रोध वैर होल दिन कुटे दूर लेन दिन वैके क्रियाकारक नरम नैत्क अंतिम नतीवे सपे तीन ओन कम नतीवे
අන්න එකට කියන තණ්හක්කය කියලා. ඒ නිසා නිවන හඳුනන්නේ තණ්හක්කය කියලා. ඒ තණ්හක්කයේදී කොහොමද නිවන සිද්ධ වෙන්නේ? හිත විදරාගී, විත දෝෂී, විත මොහි වුණා. එයින් අදහස් කරන්නේ සියලුම ඕනෑ අපාකම් මානසික වශයෙන් නැති වෙන එක. එහෙම වුණාම ආයි ඉපදෙන්න ඕන කමක් ඇති වෙන්නේ නැහැ. අපි ඉපදෙන්න ඕන ජීවත් වෙන්න ඕන කරන්නේ අපේ ඉන්ද්‍රියන් පිනවන්න. ඉන්ද්‍රියන් පිනවන්න ඕන කමක් නැහැ. ආයි ශරීරයක් ඕන කරන්නේ ඒ නිසා නැවත ශරීරයක් පහළ වෙන්නේ නැහැ. ජාති කියන්නේ අලුතෙන් ශරීරයක් පහළ වෙන එකට. අර කියන තත්වයට නිවන් දැක්ක තත්වයේ රහත් තත්වයට පත් වෙච්ච බුද්ධ ශ්‍රාවක බුද්ධ කාලෙදී බුදුහාඳුනුව ගාවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා කියන්නේ ඇතිවිච තත්වය කීනා ජාති කියලා. බුදුහාඳුනුව අපි ආයි ඉපදෙන්නේ නැහැ. ඒ මොකද කතං කරණියක් අපිට කරන් තියෙන හැම දෙයක්ම අපි කළා. මේ සංසාරේ නැවතිනේ පුදුම ගද්දල් කරන්න කරලා පාඩ ඉගෙන ගන්න. දැන් ඒ පාඩ ඉවරයි. ඒ විභාගෙ පාස් වෙලා ඉවරයි. දැන් අපිට පාස් වෙන වෙන විභාගයක් නැහැ. නාපරං ඉත්තත් ආයත. තව කරන්න දෙයක් මොකක්වත් නැහැ. එයි බෙන්නු කරන්නේ බුදුදහම තියන්නේ ජීවිතය පාත්වාගෙන යන නෙවෙයි ජීවිතය නවත්තා දමන්න. ඒ වුණාට සෑම සත්වයෙක්ගේම මූලිකම ඕනකම සැපසේ ජීවිතය පාත්වාගෙන යන්න. ඒ ඕනකම තේරුම් ගත්ත ආගම්වල නිර්මාතෘ තමා ඒ මිනිසුන්ට මානසික වශයෙන් බ්‍රයිබ් කියන අල්ලසක් දෙන්නේ. මුස්ලිම් ආගමේ කියනවා මුස්ලිම් ආගමේ වෙනුවෙන් මිනි මැරුවොත් ඒ කියන්නේ මහමත්තුමාව පිළිගන්නේ නැති අල්ලා දෙවියන් පිළිගන්නේ නැති අය මරා දැම්මොත් සදා කාලිකව සැප විඳ බිඳ දිව්‍ය ලෝකෙක ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ අය ක්‍රියාත්මක කරනවා ඒ අතට. ඒ වගේ සදාකාලික දිව්‍ය ලෝකයකුයි සදාකාලික අපායකුයි. දිව්‍යයන් අටේ කරුවේ නැහැ අපායට යනවා. දිව්‍යයන් හිතවත් වෙන්න භක්තිවන්ත වෙන්නේ නැහැ දිව්‍ය ලෝකයට යනවා. සදාකාලිකව ජීවත් වෙනවා. අන්න ඒ බලාපොරොත්තුෙන් තමයි දෙවියන් එක්ක ගෙති වෙලා සදාකාලික ජීවත් වෙන බලාපොරොත්තුෙන් තමයි මිනිස්සු ඒ ආගම් අදහන්නේ. ඒ අතින් බලනකොට බුද්ධාගම කියන්නේ මිනිස්සුන්ගේ ඕනෑක් එපාකම් ඉටු කරන් තියෙන ආගමක් නෙවෙයි. ඒ ඕනෑකම සියල්ලම නැති කරන ආගමක්. ඒ සිද්ධේන මොකද්ද? ඕනෑකම ඇති කරන තණ්හා මුළුමනින් නැතිවීම. ඒකයි බුදුදහමින් කියවෙන නිෂ්ඨාව තණ්හක්කය කියන නිවන අපින් හැඳින්වෙන්නේ. ඒ තත්ත්වෙට හිතපත් වුණාම ඒ හිත කිසි දෙයකට කැමතිත් නෑ අකමැතිත් නෑ කිසි දෙයකින් මුලා වෙන්නෙත් නෑ. මුලා වෙන්නේ නෑ කියන්නේ මෝහයටපත් වෙන්නේ නෑ. මොහිල්පත් වෙන්නේ නැත්නම් කිසිම දෙයක් හොඳයි කියන්නේ නැත්නම් නරකයි කියන්නේ නැත්නම් ඒ වෙහැටි එහෙමයි කියලා දැනනවා. ඇත්ත දැනනවා. සත්‍යාබෝධය ලැබෙනවා. බුද්ධ භාවයටපත් වෙනා කියන්නේ සත්‍යාබෝධය ලැබුණා. බුද්ධ කියන වචනේ හැදෙන්නේ බෝධේති කියන ක්‍රියාපදේ අතීත කෘදන්ත පදයක් වශයෙන් බුද්ධ කියන්නේ. ඒ කෘදන්ත පදයේ පුද්ගල නාමයක් වශයෙන් පාවිච්චි කරනකොට එයින් හැඳින්වෙන්නේ සත්‍ය අවබෝධ කරගත් උත්තම ඇත්ත කියන තේරු. ඒ ඇත්ත මොකද්ද? මේ ජීවිතයේ පවතින ඇත්ත. ඇත්ත ස්වභාවය. ඒ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තාම තමයි ජීවිතය ඇති තේරුමක් නැහැ කියන එක දැනෙන්නේ.
හැබැයි ඒ ජීවිතය අත්සෝ වෙනවා ඒ තේරුම ඇති කර ගන්නත් අත්දැකීම ලබන්න ඕනේ ජීවිතය අවබෝධ කරගත්තට පස්සේ ජීවිතේ සාපෝණ අවබෝධයට තමයි බුද්ධ භාවිකය බුදුනාට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ තවත් දැනගන්න දෙයක් ජීවිතේ නැහැ ඒwidetilde ජීවිතයේ තියෙන කැමැත්ත ආසාව ඕනෙකම නැති වෙනවා ඒ ඇතින් සිද්ධ වෙන්නේ ඕනෙකම නැති වෙන උනේ එපාකම නැති වෙනවා එපාකම කියන්නේ ඕනෑ විදිහට යමක් නැත්නම් එපා වෙනවා ඒ නිසා කිසිම ඕනෙකමක් නැත්නම් එපාකමකුත් නැහැ ඕනෙකමකුත් එපාකමකුත් නැත්නම් හිතේ කිසිම මුලාවකුත් නැහැ මොකද ඇත්ත තේරෙනවා ඒ ඇත්ත අවබෝධය සත්‍ය අවබෝධය තමයි බුද්ධ භාවය කියලා කියන්නේ ඒ සඳහා පුළුවන් කාර්යකම් අපි හැමෝම කාප තියෙනවා ඇත්ත තේරුම් ගත්තාම ජීවත් වෙන්න නැහැ කියලා දඟලන්නේ නැහැ වේද මහන්සි වෙන්නේ නැහැ හිත කාමතණ්හා භවතණ්හා ඉභවතණ්හා වලින් පෙළෙන්නේ නැහැ ඒ හිත සැනසිලිදායක හිතක් වෙනවා හිත ගිනි ගන්නේ නැහැ හිත නිබිලා අන්න ඒකටයි නිවන් දකින්නවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ ඕනෑ අපාකම් නැතිවීම ඕනෑ අපාකම් නැති වෙන එක කියන්නේ ජීවත් වෙන තියෙන ඕනෑකම නැතිවීම ඒ වුණාට ඒ නැතිම සිද්ධ කර ගන්න පුළුවන් වෙන්නේ ජීවත් වෙලා ජීවිතයේ තේරුම් ගන්න ජීවිතය අවබෝධ කරගත්තාම ඒ නිසා ඕනෑ අපාකම් දෙකම නිවන් දකින්න තෙක් අපේ ජීවිතයේ පාත්තා ගන්නට අතිශයින් අවශ්‍ය වෙනවා හොඳ දේවල් ලබා ගන්නත් නරක දේවල් අයින් කර ගන්නත් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී චිත්ත පීඩා ඇති කර ඇලුවෙන් ඇති වෙන චිත්ත පීඩා ඇති කර ගන්නත් මෛත්‍රියෙන් කරුණාවයි මුදිතාවෙන් ඇති වෙන සැනසීම ලබා ගන්නත් හිතට ඕනකම ඇති වෙනවා ඒ නිසා අයහපත් හිත යහපත් කරගෙන ඒ යහපත් හිතත් ඒ යහපත් ජීවිතයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සත්‍යතාවය අවබෝධ කරගත්තා. හැමදාම නෑ ජීවිතේ. හැම දෙයක්ම හැමදාම නෑ. අපිට ඕන කරන අපේ කැමති විදිහෙම හැමදාම හැම දෙයක්ම නෑ කියන එක තේරුම් ගත්තාන් පස්සේ ඒ සඳහා තියෙන ඕනෑකමක් නැති වෙනවා. ඒ නිසා නිවන් දකින්නවා කියලා කියන්නේ ඕනෑ පාකම් නැති කර ගැනීම. ඕනේ අපාකම් නැතුණාම ජීවිතෙන් ඇති වැඩකුත් නැහැ ඒ නිසා නැවත ඉපදෙන්නෙත් නැහැ පිරුණාන් පෑර පස්සේ නිවන් දැක්ක ඇත්තෝ නැවත උපදින්නේ නැහැ කියන්නේ ඒකයි හැබැයි ඒ තත්වය දඟල ලබා ගන්න බෑ ජීවිතේ පා වෙලා ලබා ගන්න බෑ ජීවිතේ ඕන වෙලා ලබා ගන්න බෑ ජීවිතයට අකමැති වෙලා ලබා ගන්නත් බෑ ජීවිතයට කැමති වෙලා ලබා ගන්නත් බෑ ඒ සඳහා අනුගමනය කළොත් මේ මධ්‍යස්ථ මාර්ගය මේ මධ්‍යස්ථ මාර්ගයේ මොකද්ද කැමතිත් නෑ අකමැතිත් නෑ මුලා වෙන්නෙත් නෑ භාවනා මාර්ගයේ සිද්ධ වෙන එකයි දැන දේවල් දනිමින් ඉන්නවා ඒ වගේ හැනේ කැමැත්තකුත් අකමැත්තකුත් ඇති වෙන්නේ නෑ ඒ කියන්නේ ඒවා ගැන හිතන්නේ නෑ කමැති කෙනෙක් සිටවිල්ල මම මුලින් කිව්වා අකමැති කෙනෙක් සිටවිල්ල හිතන්නේ නැතුව ඉන්නවා හිතන්නේ විල එතකොට හිතේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා ඒ ක්‍රියාකාරීත්වය නැති වෙන කියන්නේ හිතේ දැවීම 10 නැති වෙනවා 10 නැති වෙනවා කියන්නේ හිතේ පිපාසය නැති වෙනවා පිපාසය කියන්නේ තෘෂ්ණාව ඒකයි තණ්හක්කය කියලා පිපාසය නැතිවීම කියන අර්ථයේ නිවන අඳුනන්නේ චිත්ත පිපාසය මිදීම තමයි බුදුහාඳුරු දේශනා කළ නිවන් දකින මාර්ගය කියලා අපිට කියන්න පුළුවන් වෙනවා